උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ විටින් විට අලුත් වෙන. දැන් අපි ආණ්ඩුවක් හැටියට විශාල වැඩ කොටසක් කරා. ඒ ජනාධිපතිවරණයෙන් පසුව අපි විග්‍රහ කරමු තේරුනේ පරණ දේශපාලඥයන්ට තරුණයන් කැමති නැහැ. ඒ අය සංවර්ධනය පමණක් නෙමෙයි අලුත් මත අලුත් අදහස් ක්‍රියාත්මක කරන්න ඕමනා වුණා. අපි ගත්ත ක්‍රියා මාර්ගවලින් අපි විශේෂයෙන්ම පාර්ලිමේන්තුව රූපවාහිනිය තුළින් රටට පෙන්වන්නට ගත්ත පියවර වලින් ඒ හැසිරීම ගැන තරුණයන් සෑහීමකට පත්ුනේ නැහැ. අපි පාර්ලිමේන්තුවේ හැසිරුනේ ආණ්ඩු පක්ෂය වෙන්න පුළුවන් විපක්ෂය වෙන්න පුළුවන් එදා මාධ්‍යයට කතා කරන්න. එක එක අයට දොස් කිව්වා. අපි ඇත්ත වශයෙන්ම විකල්ප ඉදිරිපත් කරේ නැහැ කියලා තරුණයෝ හිතුවා. ඒක ඇත්තක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ ජනාධිපතිවරණයේදී දේශපාලනයෙන් පිට පුද්ගලෙක්ව ජනාධිපති කරේ. මේව ගැන අපි හිතන්න ඕනේ. මම ලෑස්තුනේ පීවර ගන්න. මට ප්‍රශ්න තිබුණා. අපි විනය පීවර ගත්තා. ඒ විරුද්ධව හිටපු ඒ මන්ත්‍රීවරුන්ට ඒ සමාජිකයන්ට අපි ඉදිරියට යනවා. ඒ ගෙනෙන්නේ අලුත් මූණ එක්ක. සමහර අය මීට ඉස්සෙල්ලා තරඟ කළා තියෙනවා. පාර්ලිමේන්තුව හිටපු අය නෙමෙයි. අනික සම්පූර්ණයෙන්ම අලුත්. නීතිඥයෝ ඉන්නවා, ඉංජිනේරුවරයෝ ඉන්නවා, ව්‍යාපාරිකයන් ඉන්නවා, රජයේ සේවකයන් ඉන්නවා, තරුණ අය ඉන්නවා, වැඩිමහල් ඉන්නවා. අපි පළමුවෙන්ම අපේ ප්‍රතිපත්තිය අපි ඉදිරිපත් කරනවා. පොට්ටුව ගැන අපි කතා කරන්නේ නැහැ. අපි විකල්පයක් ගේනවා. අපිට ආණ්ඩු බලය වුමනා. ඒ නිසායි විකල්ප ඉදිරිපත් කරනවා. ඒ විකල්පය දිහා බලන්න. ඒව ගැන සාකච්ඡා කරන්න. ඒකට ඡන්දෙ දුන්නෙන් පස්සේ තමන් කැමති අපේක්ෂකයන්ට මනාප දෙන්න. පාර්ලිමේන්තුවේ ගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු හොඳ නම් ඒ අයට දෙන්න. අලුත් මූණ වුමනා නම් අලුත් මූණ වලට දෙන්න. අපි ඒත් ඔබට අහුම්කන් දෙන්න. අපි ඒ අනුව තමයි අපේ අදහසයි ප්‍රකාශ කරලා තියෙන්නේ. අපි අලුත් වෙලා එන්නේ. මෙතනින් අපි නවතින්නේ නැහැ. මේ පක්ෂයට දැන් ඒ තරුණ හදවත් එකතු වෙලා තරුණ නායක එකතු වෙලා මේ පක්ෂේ අලුත් කරන්න තිබෙනවා. ඒ වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. මේ වැඩපිළිවෙලේදී ඔබෙත් විශාල දායකත්වයක් ලැබෙනවා කියලා මම කිසිම සැකයක් නැහැ. ඒ දායකත්වයෙන් මම කියන්නේ එන්න අපි මේ පක්ෂේ මේ අලුත් පරපුරට හදනවා වගේ මේ රටත් අලුත් පරපුරට හදමු කියලා මම ප්‍රකාශ කරනවා. ඒකයි අපේ ගමන. ඒ නිසා ඔබ ඉදිරියට එන්න. පසුපෙලේ ඉන්න එපා. ඒ වගකීම් බාර ගන්න. ඒ වගකීම් අපි බාර දෙන්න. ඒ වගකීම් බාර දෙන්න ඡන්ද කර නෙමෙයි. පක්ෂයත් සම්පූර්ණයෙන්ම අලුතෙන් හදන්න. මොකද රටේ අලුත් වෙන්න පුළුවන් එකම පක්ෂේ එක්සත් ජාතික පක්ෂයයි. පරණකම ආරක්ෂා කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. තරුණ එපා කිව්වේ ප්‍රතික්ෂේප කරපු ක්‍රම ආරක්ෂා කරන්න ඉන්නවා. ඒත් මේ ක්‍රමයෙන් යන්න පුළුවන්ද? අපිටත් වැටහුණා. එහෙනම් මේක අලුත් කරලා ඔබ මාර්ගයෙන් අපි ඉදිරියට යන්න ඕනේ. ඒ වගේම තවත් තවනෝ ගණනාවක් ඉන්නවා. අපි අලුත් තාක්ෂණය යොදවලා අලුත් සංවිධානය ඇති කරන්න ඒ තාක්ෂණය අරගෙන. අපි දන්නවා අද තියෙන කාල සීමානු තාක්ෂණයෙන් යොදවන්න තියෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය අනික් අංශවලින් අපි වැඩපත්තු කරනවා. එහෙනම් අලුතෙන් සංවිධානය කරන අලුත් තාක්ෂණය යොදවනවා. අලුත් අදහස් ඇති කරලා ඉදිරියට යන්ටයි බලාපොරොත්තු වෙන්නේ. ඒව ඉදිරිපත් කළා තමයි අපි ජනතාවට කියන්නේ අපිට ඡන්දෙ දෙන්න අලුත් ගමනක යන්න කියලා. ස්තුතියි.